Hello friends, welcome to Dragontech. Iting ada api kata karanne yanne Microsoft Office 2021 siyak free download karana vidhiya. Iting channel ekata subscribe karanna, like karanna, share karanna. Wedi katha nathuwa api enan yamu video ekata. හරි පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක press කරලා channel එකට subscribe වෙන්න. ඉතින් මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න වගේ අදහස් ගැටලු ප්‍රශ්න, ඒ වගේම මේ වීඩියෝ වගේ යාළුවන්ට බෑන්ඩ් share කරන්න. ඉතින් අද අපි කතා කරන්න යනවා දැන්ටමත් දන්නවා Microsoft Office 2021 free download කරන විදිය. ඉතින් මම මීට කලින් software free download කරන website එකක් ගැන video එකක් කරා. ඒකේ link එක දැන් උඩින් pop up එක ඔයාලට බලන්න පුළුවන්. නමුත් මම ඒ වීඩියෝ එකෙදිත් කිව්වා සාමාන්‍යයෙන් මේ site වල තියෙන 100 ගානක software වල harmful contents තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වීඩියෝ එකේ මම mention කරපු විදිහට ඒ site එකේ 90% software හොඳ software වුණාට 10% වගේ software harmful ලේවා තියෙනවා. ඉතින් ඒ අතරමේ Microsoft Office packages උත් harmful. ඉතින් මමත් ඒකින්ද කාලයක් තිස්සේ හෙව්වා මේකට solution එක. ඉතින් මම Trojan horse attack ගැන වීඩියෝ එකක් කරා. ඒකත් වට උඩින් බලන්න පුළුවන් මේ virus attack ගැන. ඉතින් ඊට පස්සේ මට අවසානයේදී කොහොමද solution එකක් හම්බුණා. MS Office activated එක free Microsoft Office website එක හරහා free download කරගන්න විදිහ. ඉතින් මේ solution එකේදී ඔයාට configuration file එකක් create කරලා ඒක download කරගෙන ඒගොල්ලන්ගේ official extract එකක් හරහා extract කරගෙන ඊට පස්සේ ඒක ඔයාට CMD එක හරහා run කරලා තමයි මේක install කරගන්න තියෙන්නේ. මේක online level එකේ ඒගොල්ලන්ගේ web server එකෙන් download කරලා තමයි install වෙන්නේ. ඒකෙන් මේක 100% secure trust එකක්. නමුත් මේ version එක ටිකක් light version එකක් වගේ මොනවා වුණත් මේක හොඳට perform කරනවා, හොඳට පාවිච්චි කරන්න පුළුවන්. Features වලින් 90%ක්ම වගේ තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි screen එකට ගිහිල්ලා දැන් බලමු මොකද කරන්න පුළුවන් කියලා. හරි friends, එහෙනම් ඉස්සෙල්ලාම අපි මේ වැඩේ කරගන්න Google Chrome එකට යන්න ඕනේ. ඉතින් මම මේ අවශ්‍ය කරන links description box එකේ දාලා තියෙනවා, ඔයාලට පුළුවන් ඒවා ගන්න. ඒකට මෙන්න මේ web page එකට තමයි ඔයාලට එන්න ඕනේ. මේකේ link එක පළවෙනි link එක තියෙනවා description එකේ. ඊට පස්සේ මෙතන මේ settings ටික මේ විදිහට හදාගන්න මම දැන් පෙන්නනවා. මෙතන architecture එක ඔයාගේ processor එක 64 bit support නම් 64 bit, 32 bit විතරක් තියෙනවා නම් 32 bit දාගන්න. ඒක ඔයාට බලා ගන්න පුළුවන් විදිහ මම හිතනවා දන්නවා ඇති කියලා. ටටික් කි නැත්තම් මම screen එකේ දාන්නම්. ඊට පස්සේ මෙතන office suite කියන එක මෙන්න මේකට මේකේ හතරවෙනි එකට office LTSC professional plus 2021 volume license කියන එකට දාගන්න ඕනේ. ඊට පස්සේ additional products කියන එකට language pack කියන එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඊටු ටික ඒ විදිහටම තියෙද්දි next කරගන්න පුළුවන්. ඊට පස්සේ වගේ language එක United Kingdom හෝ United State English විදිහට ඔයාලා දාගන්න වගේ preference language එක UK හෝ US English. ඊට පස්සේ installation එක මොකක් වෙනස් කරන්න යන්න එපා, next දෙන්න. ඊට පස්සේ update and upgrade option කියන එකේ uninstall any MSI version of Office including VCO and project කියන එක on විදිහට තමයි default තියෙන්නේ. ඒක මේ විදිහට off කරගන්න. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙතන වට මෙතන කිසි දෙයක් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකත් next දෙන්න. General කියන එකත් next දීලා finally මෙතන finish කියලා එකක් තියෙනවා. finish දෙන්න. ඊට පස්සේ වට මේ export කියන එකට ගියාට පස්සේ Office open XML format කියන එක ටික් කරගෙන ඕකේ දෙන්න. ඊට පස්සේ accept කළා license එක, file name එක default configuration කියලා තියෙන විදිහටම තියාගෙන export දෙන්න. ඉතින් මම ඒක මේ වෙනකොටත් කළ ඉවරයි. ඉතින් මෙහෙම export කරගන්නකොට ඔයාගේ මේ වගේ ෆෝල්ඩ් එකක් හදාගන්න ඔයාට ලේසි වෙන නමක් දාලා MS Office 2021 හරි මොකක් හරි ඔෆිස් හරි කියලා ෆෝල්ඩ් එකක් ඔයාගේ කොහේ හරි ලිෆ්ට් ලොකේෂන් එක හදාගෙන ඒ ෆෝල්ඩ් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ ඩිෆෝල්ට් ඩවුන්ලෝඩ් වලට ඩවුන්ලෝඩ් වෙනවා නම් ඩවුන්ලෝඩ් එකෙන් ඒක කොපි කරලා පේස්ට් කරගන්න අදාළ ෆයිල් ලොකේෂන් එකට. ඉතින් මම ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියෙන දායි කරන්න යන්නේ නැහැ.
ඊට පස්සේ මම ආයි ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා වාට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා ටූල් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කළා. ඊට පස්සේ ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතාම ඊසි විදිහට. ඊට පස්සේ දැන් මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තින්ද ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට වාගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ගිහිල්ලා මේ විදිහට ඔයාගේ ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ ඒ ඩවුන්ලෝඩ් වෙච්ච සෙටප් ෆයිල් එක රන් කරගන්න පුළුවන්. ඉතින් මේ රෙඩ් සෙටප් ෆයිල් එක අපිට රන් කරගත්තට පස්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ. මේක රන් කරගත්තට පස්සේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රිවිලේජ් ඉල්ලනවා. ඉතින් ඒකදී yes දෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔයා ඇඩ්මිනිස්ට්‍රේෂන් පවර් එක ඇප් එකට දෙන්න ඕනේ කියලා yes දුන්නට පස්සේ අව සිම්ප්ලි සිලෙක්ට් කරගන්නවා ඔයාට ලොකේෂන්. ඒ කියන්නේ මේ ඔයාගේ පාත් එක සිලෙක්ට් කරගන්න එනවා. ඔයාගේ අදාළ ෆයිල් එක මේ විදිහට ඇග්‍රීමෙන්ට් එක සයින් කරලා කන්ටිනියු දුන්නට පස්සේ සරලවම බොහොම සරලව කරගන්න තියෙන දේ තමයි මේ විදිහට බ්‍රවුස් කරගන්න පුළුවන් ඔයාගේ ෆෝල්ඩ් එක. ඉතින් මම මේ ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ අදාළ ෆයිල් ෆෝල්ඩ් එකට. ඉතින් මගේ ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ මෙන්න මෙතන MS Office 2021 කියන එක උඩ ප්‍රෙස් කරලා ඕකේ දුන්න ගමන් මේකෙන් අලුතෙන් ෆයිල්ස් ටිකක් ක්‍රියේට් වෙනවා. ඉතින් ඒක ඉතාම ඊසි. ඒ විදිහට ෆයිල්ස් ටික ක්‍රියේට් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ. එතකොට මේ ෆෝල්ඩ් එකේ හෙන ෆයිල්ස් ටිකක් ක්‍රියේට් වෙනවා. නමුත් මේකේ මේ සෙටප් කියලා එක්ක ක්‍රියේට් කරලා දෙන එක ඩිරෙක්ට් රන් කරන්න බෑ. ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට රයිට් ක්ලික් කරලා ඕපන් CMD here කියලා තියෙනවනම් ඒක කරගන්න. ඉතින් මගේ open CMD here කියන එක මෙතන නැහැ. ඉතින් මම ඒකද මෙතන මේ විදිහට type කළා CMD කියලා ගහගෙන යනවා. එතකොට මේ location එකකින් CMD එක open වෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් CMD කියලා search කළා. CMD කියලා search කළා administration privileges ඇතුව run as administrator කියන විදිහට මේ විදිහට ගිහිල්ලා අපිට administrator කෙනෙක් විදිහට මේක run කරගන්න පුළුවන්. තමත් ඊසිලි. ඊට පස්සේ එකටත් yes දීලා ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රිවිලේජස් දීලා එතෙන්ට ඔයාගේ ඔයාගේ ෆෝල්ඩ් එකේ මෙන්න මේ විදිහට ඩිරෙක්ෂන් ලොකේෂන් එක කොපි කරගෙන කන්ට්‍රෝල් සී ගහලා කොපි කරගෙන CD කියලා ටයිප් කරලා ස්පේස් එකක් තියලා ඒ ලොකේෂන් පාත් එක එන්ටර් කරගෙන මේ විදිහට ඒ ෆෝල්ඩ් එකට ගිහ හැකි. ඊට පස්සේ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මම දැන්ට මෙතනින් කොපි කර යන්නම් මෙන්න මේ කෝඩ් එක ඔයාට දීලා එන්ටර් කිරීගැනීමක් විතරයි කරන්න දින. එතෙන්දී ඔටෝමැටිකලි Microsoft server එක හරහා ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා මේක. ඒක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. මෙතෙන්දී ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලොස් වුණොත් ඔයාගේ සිස්ට ෆයිල් එක ෆේල් වෙනවා. ඉතින් විනාඩි 10ක් 20ක වගේ ඩවුන්ලෝඩ් ප්‍රොසෙසින් එකකින් පස්සේ මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් මේන්ස්දේ ඔයාට සෙටප් එකක Microsoft setup එකක් වැටිලා ඒක වැටුණා. මේකෙදි ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රිවිලේජස් සමහරක් විතරක් ඉල්ලන්න පුළුවන්. ඉතින් එම් ඉන්ස්ටෝල් සක්සස්ෆුලි කියලා වැටුණාට පස්සේ ඔයාට ඊසිලි පුළුවන් මෙතන මේක මේ මෙතන මේ කෝඩ් එක අනිවාර්යෙන් එන්ටර් කරලා ඊට පස්සේ ඉවරුණාට පස්සේ ඒක ක්ලෝස් වුණාට පස්සේ මෙතන exit කියලා ටයිප් කරලා මේකෙනුත් exit වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් මේ MS Office 2021 කියන ෆෝල්ඩ් එක delete කරලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔෆිස් එක ලොන්ච් කරන්නේ. දැන් අපි බලමු ඔෆිස් එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට ගිහලා බලනවා. ඉතින් මගේ ඔෆිස් එකේ සම්පූර්ණ අවශ්‍ය දේවල් Excel, Access, Publisher, OneNote, Outlook, PowerPoint, Word කියන සේරම ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. හොඳම අලුත්ම version එක මේක activated කියන එක මම දැන් prove කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේක 100%ක් activated, කිසිම virus එකක් නැති 100%ක් secure එකක්. මොකද මේක official Microsoft website server එක හරහා තමයි මේක download කරගන්නේ. අපි මේ process එක enter කරාට පස්සේ මේ ගන්න කිසිම file එකක් අපි third party server එකකින් ගන්න නැහැ. ඉතින් මෙතන Office LTSC කියලා තියෙනවා. ඉතින් අපි මේ ගත්තේ office ලාගේ LTSC කියන version එක. ඉතින් අපිට ආයි Google Chrome එකට ගිහිල්ලා MS Office LTSC meaning කියලා search කරලා බලා ගන්න පුළුවන් මේකේ special meaning එක මොකක්ද කියලා. මේ LTSC කියන එකේ
ඉතිං LTSE කියන්නේ long term servicing channel. LTSE standard for long term servicing channel. This means that the license will supported by Microsoft for long period of time in office LTSC. You can find the application Word, Excel, PowerPoint, Word, Publisher and Access. Keep in mind that Publisher and Access are only available on Windows. කියලා තියෙනවා. ඉතින් මේ LTSE කියන එක තියෙන long term servicing channel කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේක තියෙන්නේ. ඉතින් මේ links description box එකේ දෙන. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ activated වෙච්ච Microsoft Office එකේ Excel worksheet එක තියෙනවා. ඉතින් account එකට log වෙලා තියෙනවා මගේ Microsoft account එකට. sharing පහසුකම් වගේ ගොඩක් facilities තියෙනවා. සාමාන්‍ය MS 365 වලට ගොඩක්ම ආසන්න facilities තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි එහෙනම් අපි download කරගත්තේ. හරි ඉතින් අපි අද video එකේ end එකට ඇවිල්ලා තිනවා ඔය විදිහට. ඉතින් අද අපි කතා කරේ software free download කරන video series එකේ තවත් video එකකින්. ඉතින් ඇත්තටම MS Office එක free download කරන විදිහ තමයි අද අපි කතා කරේ. ඉතින් මගේ recommend එක තියෙනවා ඔයා professional use එකට මොනවා හරි software එකක් use කරනවා නම් අනිවාර්යෙන් purchase කරගන්න. මොකද developer බොහොම මහන්සි වෙනවා පිට software develop කරනවා. ඉතින් අපි එකින් දෙක දන්නවයි මහන්සිය. ඉතින් මේ content එකක් උනා අපි create කරන කොච්චර මහන්සි වෙනවද කියලා ඒ creator තමයි දන්නේ. ඒකින්ද එයාට කරන respect එකක් වශයෙන්වත් අනිවාර්යෙන් ඔයා content එකක් use code product එකක් use කරනවනේ ඒකට අදාළ මිල pay කරන්න ඉගෙන ගන්න. ඉතින් කොහොම හරි ඉතින් ලංකාවක යටක අපි වගේ මිනිස්සුන්ට මේ වගේ pay කරන software පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. මේ තියෙන ආර්ථිකය මත student කෙනෙක්ට හෝ වේවා ඉගෙන ගන්න කෙනෙක්ට නම් ඉතින් ඒ වගේ අයට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ channel එකට subscribe කරන්න, video එක share කරන්න, comment කරන්න වගේ අදහස් ගැටළු dislike කරත් කමක් නැහැ. ඒ වගේම like කරන්න. ඉතින් මේ channel එකට subscribe කරන්න කියලා ආයිත් කියනවා. මේ වගේ video බලන්න ඕන නම් ඉතින් එහෙනම් ආයි video එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා ඉන්න. ජය වේවා ඔයගොල්ලෝ හැමෝටම.